තුන් හිලි කෙල තුල සිංහ පැටව නැත උන් රට අතර ගොසින් කොටු කර යදලින් ඇති සිංහ පැටව පිළිවෙද යති දැක හෙලයන් 2015 ජනවාරි 8 වෙනිදා ජනාධිපතිවරණයත් සමග පිහිට වූ යහපාලන රජය තම විරුද්ධවාදීන් දේශපාලනික පලිකැණීම් වලට ලක් කළ බව ප්‍රසිද්ධ රහසකි යුද ජයග්‍රහණය සඳහා සුවිශේෂී දායකත්වයක් දැක්වූ එවකට ආරක්ෂක ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ට අභූත චෝදනා එල්ල කරමින් අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුවගත් උත්සාහයන් බොහෝ විය එමෙන්ම අවසන් සටන මෙහෙය වූ හමුදා ප්‍රධානීන් ඇතුළු විරෝධාර රණවිරුවන් සිරගත කිරීමටද රජය කිහිප වරක්ම උත්සාහ ගත්තේය විජාතික බලවේගයන්හි අතකොළුවක් වූ එවකට රජය ඊලාම් හිතවාදී බටහිර රටවල් සහ කොටි ඩයස්පෝරාව සතුටු කරන්නට ත්‍රස්තවාදී පනත යටතේ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කිරීමට අනුබල දීමත් 2015 වසරේදී ජිනීවා පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවට යෝජනාවලියක් ඉදිරිපත් කරමින් අපකේ විරෝධාර රණවිරුවන් යුද අපරාධකරුවන් ලෙස හම්බඩු ගසා සිරගත කිරීමට ගෙන ආ කුමන්ත්‍රණයට අගමැතිවරයා සහ විදේශ ඇමතිවරයා අනුග්‍රහකත්වයේ දැක්වීමත් මගින් ආටුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් පාලකයන් මෙරට ස්වෛරී භාවය පාවා දෙමින් දේශද්‍රෝහීන් ලෙස ක්‍රියා කළ ආකාරය අපට අමතක නැත එකේ මහා පාවා දීමට එරෙහිව ජිනීවා නුවර සිට මෙන්ම අමාත්‍ය මණ්ඩලය තුල සිටියදීම අනේක විද නින්දා පහස මැත්තේ සිය විරෝධය පළ කිරීමට එතුමන් කටයුතු කිරීම හුදෙක් ලෝකයා ඉදිරියේ ශ්‍රී ලාංකේය රණවිරුවා සුරක්ෂිත කිරීමේ නියම රාජතාන්ත්‍රිකයෙකුගේ වගකීම ඉෂ්ට සිද්ධ කිරීමකි රජයේ එවැනි අපරාධ සහ පලිගැනීම් වලට සාධාරණත්වය සහ මානුෂිකත්වය අගයන පුරවැසියෙකු ලෙස එදා එතුමන් විරුද්ධ නොවූයේ නම් ස්වදේශ වාත්සල්‍යයෙන් ඔත වැඩුණු ජාතිකාභිමානයෙන් මෙහෙයවුණු ස්වාභාෂානුරාගයෙන් පණවත් වුණු අපට හිතැති ජනාධිපතිවරයෙක් බිහි නොවන්නට ඉඩ තිබිණි රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් රට රකින රන් පවුර ආචාර්ය විජේදාස රාජපක්ෂ අංක 18 පොදු ජන පෙරමුණින් කොළඹ දිස්ත්‍රික්කයට